ඇබි මේ ප්‍රශ්නය ඇහුහම අපිට කරන්න අවශ්‍ය දේ මොකක්ද කියලා අපි වොයිස් එකක් විදිහට ලබා දෙන්න ඕනේ. ඒ සඳහා Artificial Intelligence category එකේ තියෙන Recognize speech for 2 seconds in English code block එක මේ forever code block එක තුලට drag කරන. මෙතනදී අපි voice එක ඉංග්‍රීසි භාෂාවෙන් තප්පර දෙකක් ඇතුළත ලබා දෙන්න ඕනේ. මට හිතනවා කාලය වැඩි කරා නම් හොඳයි කියලා. අපි මේ ඉතාලිය මත ක්ලික් කරලා කාලය තප්පර පහක් විදිහට වෙනස් කරමු. හරි. දැන් අපිට අවශ්‍ය වෙන දේ මොකක්ද කියලා voice එකක් විදිහට ලබා දීලා අවසන්. ඊළඟට තියෙන්නේ මේ වොයිස් එක රෙකග්නයිස් කරන්න. අපිට අවශ්‍ය ලයිට්ස් ඔන් කරන්නද, ඔෆ් කරන්නද, ෆෑන් එක ඔන් කරන්නද, ඔෆ් කරන්නද, එහෙමත් නැත්නම් රේඩියෝ එක ඔන් කරන්නද, ඔෆ් කරන්නද කියලා චෙක් කරගන්න. ඒ සඳහා මම කන්ට්‍රෝල් යට තියෙන ඉෆ් එල්ස් කෝඩ් බ්ලොක් එකක් මේ විදිහට ඩ්‍රැග් කරනවා. If kotasa sandaha condition eka vidihata operators bala tiyena apple contains a code block eka sambandha kara apple wenowata artificial intelligence yata tiyena speech recognition result code block eka sambandha karala e wenowata lights on kiyala laba dena dan balanna api me nirmanaya karaganna tiyena condition eka metanadi api check kara recognize karaganna voice eke lights on kiyana kotasa antargatha wenawada kiyala මේ කන්ඩිෂන් එක ට්‍රූ නම් ලයිට්ස් ඕන් වෙන්න අවශ්‍ය වෙනවා. ඒත් ඊට කලින් ඇබි විසින් ස්විච් ඕන් ද ලයිට්ස් කියලා ප්‍රකාශ කරන විදිහට කෝඩ් එක සකස් කරනවා. මම ලුක්ස් යට තියෙන say hello for 2 seconds කෝඩ් බ්ලොක් එකක් මෙතනට ඩ්‍රැග් කරනවා. මෙතනින් hello කියන වචනේ ඉවත් කරලා switching on the lights කියලා ලබා දෙනවා. ඊළඟට මේ ටෙක්ස්ට් එක voice එකක් විදිහට ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා text to speech category එකේ තියෙන speak hello code block එක drag කරනවා. මෙතනට hello ඉවත් කරලා switching on the lights කියලා ලබා දෙමු. මේ අවස්ථාවේදී lights on කියලා message එකක් broadcast කරගන්න අවශ්‍ය වෙනවා. events යටතේ තියෙන broadcast message 1 code block එකක් මම මේ if then code block එක තුලට drag කරනවා. message 1 ඉදිරියෙන් තියෙන ඉතලය මත click කරලා new message select කරනවා. මෙතන මැසේජ් එක ලයිට්ස් ඔන් කියලා ලබා දීලා ඕකේ ක්ලික් කරනවා. දැන් හරි.